Karu Udaya Prabhat Gammanpila Garu Mantri Tuma Obutumata Vinadi Dahayaka Kalayak Tibena. Garu Mulasanarudha Mantri Tumani Pasku Irida Praharen Passe Vipakshe Api Sri Lanka Itihase Bihunu Wagakiyutu Vipakshayak Vidiyata Adarshamat Vipakshayak Vidiyata Api Katiyutu Kala. Kohomada Api Eka Kiyanne? Bomba Prahare Sidunata Passe Anduwe Nayakayan Sthanawalata Yanna Kalin Ape Vipaksha Nayakathuma Etanata Gilla Janathawage Duka Sapa Bedagatta Ounge Aavegayan Palane Karaganimata Ounta Nayakathwe Laba Dunna. E Wagema Janadhipathituma Sarvapakshika Samuluwak Kendewwa Api Ekatanata Gihilla Ara Atheete Wage Sarvapakshika Samulu Varjane Kirimata Pelambenne Nathuwa Api Etanata Gihilla ඒ සර්වපාක්ෂික සමුළුවේදී අපි ජාතික සමගිය ගොඩනගන්න ජාතික ආරක්ෂාව සුරක්ෂිත කරන්න ගත යුතු යෝජනා ක්‍රියාමාර්ග මොනවාද කියන එක ආණ්ඩු හමුවේ යෝජනා වලියක් විදිහට තිබුවා. එතනින් අපි නතර වුණේ නැහැ. කොටි ත්‍රස්තවාදී පරාජය කිරීමට නායකත්වයේ ලබා දීලා අද විශ්‍රාමික සුවයෙන් ඉන්න ත්‍රිවිධ හමුදා නායකයන් පොලිසියේ ප්‍රධානීන් බුද්ධ්‍යංශ නායකයන් කැඳවලා මේ අර්බුදේ පැහැදිලි කරලා මේ අර්බුදෙන් ගොඩෙන්න ඔවුන්ගෙන්න යෝජනා පිළිබඳ වාර්තාවක් සකස් කරලා විපක්ෂ නායකතුමා ගිහිල්ලා ජනාධිපතිතුමාට බාර දුන්නා. ඒ වගේම අපේ අධ්‍යාපන ඇමතුමා කතා කරා පාසල් වලට දරුවන් යැවීම ගැන. අගමැතිතුමාත් ඉල්ලුවා අපේ අධ්‍යාපන ඇමතුමාත් ඉල්ලුවා ආරක්ෂක ප්‍රධානීන් කිව්වා මේක ආරක්ෂාව තහවුරු කරලායි තියෙන්නේ එන්න කිව්වා. දරුවෝ ආවේ නැහැ. මේ නායකයන්ගේ ඉල්ලීම විශ්වාස කරේ නැහැ. එනිසා විපක්ෂ නායකතුමා ඇතුළු අපේ අයට සිද්ධ වුණා පාසල් වලට ගිහිල්ලා දරුවන්ව අරන් ගිහිල්ලා මේ ආරක්ෂාව සුරක්ෂිතයි කියන කාරණේ සමාජයට ලබා දෙන්න. අපි ඒ වගේම මේ අර්බුදයේ ඇති වුණු දවසේ ඉඳන් මේ මොහොත මෙතුමාගේ වෙලාවක් දෙන්න. මෙතුමා වෙලාවෙන් මට සීමිත වෙලාවක් තියෙනවා. අකිල විරාජකාරීව සම්මැතුමා. ගරු මේ මෙතුමා මගේ නම සඳහන් කරා. ඇත්ත වශයෙන්ම දැන් ඔබතුමාලා කියන විදිහට මේ ඔබතුමාලා කියපු ඉඳලා ආවේ. ළමයි ආවේ. ඇත්ත වශයෙන්ම සභාපති හොඳයි. ගරු අපි කියන්නේ ඒ කියන්නේ අපි කියන්නේ අහලානේ. ඒ කියන්නේ ජනතාව අපි කියන්නේ අහනවා කියන එකනේ. ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි මගේ කතාවට බාධා කරන්න ඉඩ දෙන්න එපා. ඒ වගේම මේ සිදුවීම උණු දවසේ ඉඳන්ම මේක උගුලක් මේ උගුලට අහු වෙන්න එපා. ප්‍රචණ්ඩ වෙන්න එපා. සාමකාමී වෙන්න කියන අපි දිගින් දිගටම ලිඛිතව වාචිකව ඉල්ලීමක් කරා. ඒ කියන්නේ අපිටත් තිබුණා එදා වගේ ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි අපි නම් කිව්වේ නෑ තොප්පිගල කියන්නේ නිකම්ම නිකං කැලෑවක් කියලා. අලිමංකඩ කියලා පාමංකඩ යනවා කිව්වේ නෑ. ඕනෑම ගොනිකුට යුද්ධ කරන්න පුළුවන් කිව්වේ නෑ. අපි ඊට වඩා වගකිව යුතු විපක්ෂයක් විදිහට වැඩ කරනකොට ආණ්ඩුව මොකද කරේ? ආණ්ඩුව ජනාධිපති පිළයි අගමැති පිළයි කියලා දෙකට බෙදිලා මේ ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම කියන එක පාපන්දුවක් බවට පත් කරගෙන මේ බෝලේ එහෙටයි මෙහෙටයි පාස් කරන්න ගත්තා. මේකට ජනාධිපතිතුමාගේ වගකීම ගැන කියලා ඇමතිවරු මඩපත්‍රිකා පන්සල් වලට යවන්න පටන් ගත්තා. ඒ වගේම රිචාඩ් බදුර්දීන් අමාත්‍යවරයාට නිශ්චිත චෝදනා එල්ල වෙද්දී ඒ විශ්වාසභංග විවාදයට අරගෙන මේ සමාජයේ තියෙන කේන්තිය අසහනේ පිට කරගන්න ඉඩ දෙන්නේ නැතුව රිචාඩ් බදුර්දීන් කියන අන්තවාදියා රැකගැනීමේ පිළිවෙතකට තල්ලු වුණා. ඉවර නෑ. ඒ සියල්ල ඉවසන්න පුළුවන් මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. උදව්වට දුන්න විපක්ෂයේ අත සපා කෑම ඉවසන්න බැරි. දැන් ආණ්ඩුවේ පුවත්පත්වල ප්‍රධාන සිරස්තල අනුව මිනුවන්ගොඩ සිදුවීමේ පිටුපස සිටින මහා මොලකරු මගේ පක්ෂයේ පිවිතුරු එළවුරුමේ මදුමාදව අරවින්ද. මොකද්ද දියුලපිටියේ සිදුවීම සම්බන්ධයෙන් මදුමාදවගේ සම්බන්ධ වෙන්නේ? ගරු සභාපතිතුමනි, ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, එදා මැයි මාසේ 13 වෙනිදා 12:38ට දියුලපිටියේ තමන්ගේ ආධාරකරුවෙකුට මදුමාදව දුරකථන ඇමතුමක් දාලා දෙන්න හම්බෙන්න කතා කරනවා. ඒ මිත්‍රයා රාත්‍රියේ 7ට මදුමාදවට එන්න කියලා දැනුම් දෙනවා. මේ දුරකථන පණිවිඩය ජංගම දුරකථනයේ මිත්‍රයාගේ ජංගම දුරකථනයේ සටහන් වෙනවා. ඒ වගේම දෙදෙනාගේම දුරකථනවල විස්තරාත්මක බිල්පත්වල මේ දුරකථන සංවාදයේ සටහන් වෙලා තියෙනවා. ඒ අනුව හවස 6:30ට මදුමාදව ගෙදරින් පිටත් වෙනවා. තමන්ගේ අලුතෙන් ඉදිකරන නිවස බලන්න ගිහිල්ලා ඔව් 7:30 අතර මිනුවන්ගොඩ නගරයේ දෙසට කිට්ටු වෙද්දි මිනුවන්ගොඩ පාලම නගරයට එපිටින් තියෙන මිනුවන්ගොඩ පාලමේ ඉඳන් ඉදිරියට වාහන තදවදයක් Tamanට ඉස්සරහට යන්න බෑ.
තමන්ට හරවගෙන යන්න වෙනවද ඉස්සරහට යන්න පුළුවන් වෙයිද මොකද මේ තදබදේ කියලා බලන්න වාහනය සංක සුපර් මාකට් ගාව නතර කරලා පාගමනින් ඉදිරියට යනවා ඔන්න පාර හරහා මාර්ග බාධාවක් එතන ඉන්න පොලිසියෙන් සහ යුද හමුදාවෙන් පොලිස් නිලධාරියා කියනවා මෙතනින් එහාට සිංහල මුස්ලිම් කලබලයක් තියෙනවා මේ පැත්තේ යන්න එපා මම යන්නේ දියුළු පිටියට හරි සර් ඔතනේ වමට හරවෙමු දියුළු පිටියට යන්න පුළුවන් එයානෝ ආපහු පයින් යනවා මිනුවන්ගොඩ පාලම උඩින් ගිහිල්ලා වාහනෙත් නැගලා තමන්ගේ හම්බෙන්න යන මිත්‍රයාගේ තැනට ඔහු ගමන් කරනවා එම මිත්‍රයාගේ ව්‍යාපාරික ස්ථානයේ CCTV කැමරාවල 8:15ට මදුමාදෝ ඇතුළුණු බවත් ඒ වගේම 8:43ට ඔහු පිටත් වුණු බවත් සටහන් වෙනවා ඔහුට දියුළු පිටියේ තමන්ගේ නිවසේ සිට දියුළු පිටියට යෑමට තියෙන මාර්ගයේ වැටි ඇත්තේ මිනුවන්ගොඩ නගරය හරහා බව පෙන්වන්න Google සිටියමක් මන් සභාගත කරනවා ඒ වගේම CCTV කැමරාවලින් ලබාගත් ඇතුළට පැමිණීමේ සහ පිටවීමේ අවස්ථාවන් දැක්වෙන ඡායාරූපයන් මම මේ ගරු සභාවට ඉදිරිපත් කරනවා ඒ වගේම මිනුවන්ගොඩ පාලමේ ඔව් එතනින් පිටත් වෙලා නැවත නවයා මාර වෙනකොට රාගම ඇලපිටිවල තියෙන තමන්ගේ නිවසට පැමිණෙනවා හැබැයි ගරු සභාපතිතුමනි මම මේ අතරේ ඔව් පාලමේ පොලිස් නිලධාරියාට කතා කරලා පාලම උඩින් තමන්ගේ වාහනය කරා ගමන් කරන එක වීඩියෝ පටයක් සමාජ වෙබ් ජාලාවල පතුරමින් මිනුවන්ගොඩ සිද්ධියේ මහා මුලකරු මදුමාදව අරවින්ද කියලා ප්‍රහාරයක් යනවා ඊළඟට මදුමාදව මේකට සම්බන්ධයි කියලා පොලිසිය මාධ්‍ය වලට තොරතුරු ලබා දෙනවා මගේ අනුව ගම්පා ප්‍රදේශයේ බාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහත්තයා කතා කළා අහනවා මොකද්ද මේ සිදුවීම සර් මේකට අත දාන්න එපා මදුමාදව බෙල්ල මුලට අහු වෙලා ඉවරයි අපි කමියුනිකේෂන් ටවර් රිපෝට් එකක් ගත්තා සම්නිවේදන කුළුණු වාර්තාවක් ඒ වාර්තාව අනුව පැය 3ක් මදුමාදව ඒ ප්‍රදේශයේ සැරිසරා තියෙන බවට අපි තහවුරු කරගෙනයි තියෙන්නේ කියලා ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කියනවා ඒ අනුව මදුමාදවට මේ පිළිබඳව මම දෝෂාරෝපණය කරද්දී ඔහු කියනවා නෑ මම කියන්නේ ඇත්තයි ඔහුත් ගන්නවා තමන්ගේ ජංගම දුරකථනයේ කුළුණ සම්නිවේදන කුළුණු වාර්තාවක් ඒ වාර්තාව අනුව හවස 6:28ටත් ඇලපිටිවල තමන්ගේ නිවස සම්බන්ධ කුළුණෙන් තමයි දුරකථන ඇමතුම් ගන්නෙ 6:30ට ගෙදරින් ගියා කියන කතාව ඇත්ත මිනුවන්ගොඩ නගරේ සම්නිවේදන කුළුණට සම්බන්ධ වෙන්නේ නගරයට ඈතින් එනකොටම වාහනයක් ඒ කුළුණට සම්බන්ධ වෙනවා මුලින්ම දුරකථන ඇමතුම යන්නේ 7:25ට මිනුවන්ගොඩ සම්නිවේදන කුළුණෙන් අවසාන දුරකථන ඇමතුම 7:42ට ඒ වගේම දැන් හිතන්න පුළුවන් ඉතින් ඊට කලින් දුරකථනෙන් කතා නොකර මිනුවන්ගොඩ ඉන්න පුළුවන්නේ මිනුවන්ගොඩ නගරයට පැමිණීමට පෙර ගල්ඔලුව කුළුණෙන් දුරකථන ඇමතුමක් ගන්නවා 7:18ට මිනුවන්ගොඩ නගරේ පහු කරලා ගිහිල්ලා දිවුල පිටේ කුළුණෙන් පළවෙනි දුරකථන ඇමතුම ගන්නේ රාත්‍රී 8:01ට ඒ අනුව මිනුවන්ගොඩ කුළුණට උ සම්බන්ධ වී සිට ඇත්තේ විනාඩි 17ක් පමණයි ඒතර ඒ 17 ඇතුලේ මිනුවන්ගොඩට පැමිණෙන වෙලාව පිටත් යන වෙලාවත් අඩංගුයි එහෙමනම් මිනුවන්ගොඩ නගරේ විනාඩි 10කටත් වඩා අඩු කාලයක් Taman රැඳී සිටියාය කියලා මදුමාදව කියන කතාව සම්පූර්ණ ඇත්ත. තුමා ඔබතුමාට විනාඩි 2ක පමණ කාලයක්. ඔව් මම අපේ මන්ත්‍රී බබුල ඔබතුමාගේ කාලය ගන්න මේ කතාව කියන්නේ ඊළඟ කාලේ අඩු කරන්නේ කොමුණ මන්ත්‍රීවරයාගෙන් කියලා ඉතාලි වක්කින් මම ඔබතුමාට දැනුම් දෙනවා. මම විශ්වාස කරන ගරු මුලාසන අරුඩ සබ්. මේ ඉතාලි වැදගත් කතාවක්. ගරු මුලාසන අරුඩ මන්ත්‍රීතුමනි මේ කතාව මදුමාදව කියන්නේ ඇත්ත. දේශබන්දු තෙන්නකෝන් මහත්තයා කියන්නේ බොරු කියලා තේරුණාට පස්සේ මට තව අපේ ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් එනවා දේශබන්දු තෙන්නකෝන් මහත්තයා කිව්වා මදුමාදව පැය 3ක් සැරිසරු බවට කුළුණු වාර්තා තියෙනවා කියලා. මෙච්චර පට්ටබල් බොරුවක් කියන හේතුව මොකද්ද කියලා අපි හොයලා බැලුවා දේශබන්දු තෙන්නකෝන් කියන්නේ කවුද කියලා. ගරු මුලාසන අරුර මන්ත්‍රීතුමනි තමන්ගේ විශ්වවිද්‍යාල සමයේ සිරිකොත නතර වෙලා විශ්වවිද්‍යාල ගිය කෙනෙක් දේශබන්දු තෙන්නකෝන්. සමවාදී ශිෂ්‍ය සංගමේ ක්‍රියාකාරී නායකයෙක් දේශබන්දු තෙන්නකෝන්. සහකාර පොලිස් අධිකාරීවරයෙක් විදිහට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව කාලේ බැඳුණු කෙනෙක් ඔව්. ඔහු ගැන තාම ගොඩක් ඉස්සර අපි හොයාගෙන තියෙනවා. මම මේ අවස්ථාවේ ඔහු මාතෘකාව කරගන්නේ නැහැ. මම ඔහුට දැනුම් දෙන එකම දේ නම් තමන්ගේ කාකි නිල ඇඳුමට යටින් කොළ පාට ඇඳුම් ඇඳගෙන රාජකාරී කරන්න එපා. විශ්වවිද්‍යාල ඔබට ඕනම දේශපාලන පක්ෂයකට බැඳිලා දේශපාලනය කරන්න පුළුවන්. ඡන්දෙ දෙද්දී තමන් කැමති පක්ෂයට ඡන්දෙ දෙන්න පුළුවන්. පොලිසියේ රාජකාරී කරද්දී තමන්ගේ පක්ෂ දේශපාලනේ පැත්තකින් තියලා අලිය ලාංඡනේ පළඳින්න නැතුව නියෝජ්‍ය පොලිස්පති තනතුරු ලැබිලා තියෙන ලාංඡන විතරක් පළඳගෙන දේශපාලනය කරන්න කියලා අපි නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහත්තයාට අනතුරු එවීමක් කරනවා. ඒ වගේම
Garu Mulasra Road Sabavat Tumani, then may Bipakshe, Deshapala Kama, make a Kutukarandan, may get over Arambu in our Stavit, Neoja Police for the Deshapan to Tenako, Minwangur Nagari Noa, Evitrak Neve, Pitastra Putgala, Nagaria Itam Padilukino, motorcycle will impemini, Lane Suli Moon Bandagan, Helmet Palendi. පිරිසක් තමයි ඇවිල්ලා කඩ කැඩුවේ. ඒ අය අපි අඳුරන්නේ නැහැ. ඒ අයව අත්අඩංගුවට පොලිසිය කටයුතු කරන්නේ නැහැ. පොලිසිය ඔය බලාගෙන ඉන්නවා. ඊට පස්සේ ඔවුන් නික්ම ගියාට පස්සේ ගමේ හිටිය දායක සභාවක රැස්වලා හිටිය අහිංසක පිරිස එතන චෛත්‍ය හදන්න ආපු මේසන් බාස් පන්සලේ ඉන්න ඇබිත්ත්‍යා පිට ගමකින් ඇවිල්ලා කොළඹ නගරේ වැඩකට යන්න පන්සලේ නතර වෙච්ච හාමුදුරන්ගේ සහෝදරයා මෙන්න මේ අය අත්අඩංගුවට ගන්න. අර මන්ත්‍රීතුමා වෙලා අන්තර්ජාතික සිවිල් ආරම්භ මන්ත්‍රීතුමා වෙලාව අවසන් ඔබතුමාගේ විනාඩි කීයක් වැඩිපුර ගත්තද විනාඩියක් කරන් තියෙනවා අතව විනාඩි 3ක් දෙන්න මම විනාඩි 4 ඔබතුමාට ලබා දෙනවා මම විශ්වාස කරන්නේ මුල අතරට මත් එහෙම දෙන්න ප්‍රශ්නයක් තිබෙනවා කවුරු හරි නම් කරන්න ඕන කවුරු හරි නම් කරන්න ඕන ඒක ඔබතුමා ලැයිස්තුව කියන මම ආරම්භ දෙනවා ඔබතුමා විශ්වාසයෙන්ම ආරම්භ දෙනවා මුල අතරට මන්ත්‍රීමේ නිසා මම සඳහන් කරන්නේ මේ සිදුවීම සම්බන්ධයෙන් ඔබතුමාට තව විනාඩියක් දෙන්න විනාඩියක් හරි මේ විනාඩිය මම අවසන් කරනවා අවසන් කරන්න සැබෑ අපරාධකරුවන් දඬුවම් කරන්න. දිගන සිදුවීම සිදුවලා මාස 15යි. අද වෙනතුරු කිසියෙකුට එරෙහිව නඩු දඬුවම් කරනවා තබා නඩුවක්වත් දාලා නැහැ. නඩු දාලා නැහැ නෙවෙයි නඩු දාන්න බෑ. ඇයි අපරාධකරුවන්ට අර වගේම මූණු බැඳගෙන හෙල්මට් දාගෙන ඇවිල්ලා කඩ කරලා පැනලා ගියාට පස්සේ අහිංසකව 200කට අධික පිරිසක් මාස 8ක් රක්ෂිත බන්ධනාගාරයේ තියලා නිදාස් කරා. ඒ අයට නඩු දාලා වැඩක් නැහැ. ඉනිසා සැබෑ අපරාධකරුවට පැනලා යන්න ඉඩ දීලා හැම වෙලෙම පැත්තක ඉන්න අහිංසකයන්ව මේම අත්අඩංගුවට ගැනීම හරහා තමයි අද සමාජයේ සාධාරණ සැකයක් ඇති වෙලා තියෙනවා මේ ගැටුම් පිටිපස්සේ ඉන්නේ ආණ්ඩුවයි ඡන්ද කල් දාගැමීමට අවශ්‍ය වාතාවරණය නිර්මාණය කරගන්න අගමැතිතුමාගේ සීනිය වන විදේශීය හමුදා ගොඩබස්සා ගැනීම යථාර්ථයක් කරගන්න මේ ගැටුම ඇති කරනවා කිය මංගල සමරවීර ඇමතුමා තලතා ඇමතුතුමා හොඳයි ගරු මන්ත්‍රීතුමා කාලය අවසන්යි බෞද්ධ විරෝධී ජනතාව කුපිත කාලය අවසන් කරන්න මේ යථාර්ථයක් කියලා ජනතාවට වඩාත් තවුරු වෙලා තියෙනවා ඒ නිසා විපක්ෂයේ අපි උදව්වට දිගු කළ දෑත සපා කණ්ඩේපාය කියලා අපි ආණ්ඩුවේ නායකයන්ට දැනුම් දෙමින් මා නියඳ වෙනවා ස්තුතියි උදේ ගම්මන්